ke ruang sana. කලින් දේශනාවකද කලින් දේශනාවකද ඔය කියන්නේ දේශනාව පොඩම සම්බන්ධ කරගන්න පුළුවන් සම්බන්ධයි දැන් අර ගොඩක් තේරවාදී වගේ තව තව මේ වගේ සම්ප්‍රදායන් තියෙනවා නේ කැඩිච්ච කියන යෝගාචාර කියයි සම්වස්ත වදින් කියයි ප්‍රතිල විඥානවාදී වගේ ඔව් එතකොට ඒ වැත්තටම මේ මූලික බුද්ධ වචනේ කරගෙන තියෙන්නේ පොඩි දෙයක් පදනම් කරගෙන සිවුම් සම්බන්ධයි සම්බන්ධ වෙනවා මෙන්න මොකද කියන්නේ තියෙන තියෙන්නේ එතකොට ගොඩක් දේවල් තමයි තේරුම් ගන්න ගොඩක් මේ පාඩමලාවේ කියනෝනේ මම තේරවාදී දර්ශනය ඒක තමයි කියන්නේ මම මේක හරි කියනෝනේ මේ වගේ එකක්. ඔව්. ඒක වෙනම නම් පොඩි ප්‍රශ්නයක් කියනවා අර ඒ කියන්නේ මේ මේ හැම ස්කූල් එකක්ම අර අර්ථකථනය කරන්නේ මූලික බුද්ධ වචනය හින්දා එතකොට මුක්ක ඒ කියන්නේ අර කාරණුත්‍රේ වගේ මොන එකද හරි වගේ එකක් හිම එකක් වෙනවා. හැබැයි ඒ කියන්නේ මම කියන්නේ හැම වෙලේ තේරවාදී වර්ගී කියලා හරි හැම එකක් මේ සමහරවල් පොඩ්ඩක් අර ඒ වගේ ප්‍රශ්නයක් ආවා. එතකොට අරකට පොඩි මේකින් වෙනස් වෙච්ච හින්දා ඒකත් හරියට නේද? ඒ කියන්නේ ඇත්තටම බුද්ධ වචනේ ඒකනේ වේගවදී එකක් වෙන සමහරවල් ප්‍රශ්නයක් ආවා. ඒක තමයි කොහොමද ඒක මෙහෙම ඒකට කෙටි මාර්ග නැහැ. අපි තේරවාදයේ සම්පූර්ණ ඉගෙනගෙන ඊට පස්සේ මේක ගැලපෙනව නම් අපි ගන්න වෙනවා. අපිට නොගැලපෙනව නම් අපි වෙන අදර්ශන හදාරන්නට වෙනවා. ඒ වගේ එකක් තමයි මට කියන්නට තියෙන්නේ. ඒ කියන්නේ මේක හරි මේක වැරදි කියන ස්ථාවරයේ ඉඳලා දේශනා මගේ අතින් කෙරෙන්නේ නැහැ. ඉතින් මේක මොකද මම එහෙම කිව්වා කියන එකෙන් ප්‍රයෝජනයක් මට පේන්නේ. හරි හෝ වැරදි හෝ කියන කිව්වා කියන එකෙන් මට ප්‍රයෝජනයක් පේන්නේ නැහැ. මොකද ඒක මගේ හුදු වචනයක් විතරයි. ඒකෙන් අවසානයේදී. වැදගත් වෙන්නේ මොකද්ද තියෙන්නේ කියලා ඉස්සර තේරවාදයේ ඉගෙන ගන්න. මොකද්ද තියෙන්නේ පදනම් සහිතව. ඒක ඉගෙන ගත්තට පස්සේ ඒක තමන්ගේ නුවණට රුචිනම් බුදුරජාණන්සේ කිව්වාගේ තමන්ට තේරෙනවා නම් මේ හරි මේ වැරදි මේ ගැලපෙනවා නොගැලපෙනවා මේක ධර්මවාදී මේක අධර්මවාදී කියලා. ඒකේ ඉඳලා තමන්ට පදනම් ඇතුව කටයුතු කරගැනීමේ හැකියාව ලැබෙනවා. එහෙම නැතුව දැන් අපි හිතමුකෝ මම කිව්වා කියලා විඥානවාදීන් හරි තේරවාදීන් වැරදි එහෙම නැත්නම් තේරවාදීන් හරි විඥානවාදීන් වැරදි කියලා. ඉතින් මේ හරි හෝ වැරද්ද ගැන කතා කිරීම කියන එකෙන් කිසිදු දෙයක් වෙලා නැහැ මගේ දායකත්වයක්. ඒකෙන් මොකද හේතුව දැන් උදාහරණයකට මම තේරවාදයේ මේ මම කියන එකනේ උදාහරණයකට කිව්වා තේරවාදයේ හරි කියන එක එක කතාව. මම කියන එක හරි කියන එක තව කතාවක්. දැන් මේ පේනවා තේරවාදීන් අතරම තියෙනවා නානා මතිමතා. නේද? එතකොට මේකෙන් අහවල් එක හරි කියලා මේකම හරි මම කියන විදිය හරි කියලා තන හිටියම ඒකෙන් මට පේන්නේ නැහැ මේ මේ මොනවද දෙයක් සිද්ධ වෙලා. උදාහරණයක් දැන් ඊළඟ වැදගත්ම දේ තමයි මේ දේශනා ක්‍රමයේදී ඒකත් මම කියන්නට ඕනේ. මට අවශ්‍ය නැහැ මම පිටිපස්සේ ඉන්න ශ්‍රාවක පිටිසක් හදන්න. ඒක මම දකින ලොකු හානියක්. අද සමාජයේ වෙන මම දෝෂනා කරන නෙවෙයි අනිත් සායනාසලට. දැන් උදාහරණයකට මම හරි කීම නිසා නම් පිරිස පිළිගන්නේ. ඉතින් මම වැරදි කිව්වොත් දවසක පිරිස වැරදි කියලා පිළිගන්නවද කියලා මට ප්‍රශ්නයක් අහන්න පුළුවන් අනිත් පැත්තට. මම ඔබතුමාගෙන් මේ පෞද්ගලික අහනවා කියන එක නෙමෙයි. ඒතර මම ඉන්න තරකේ එකයි. ඒතර මම අද උදාහරණයකට අහුවොත් සායනාස මහායානේද හරි තේරවාදී හරි සර්වස්ත්‍යවාදී මං නම් තේරවාදී හරි කියලා කෝකියන. මම දවසක කිව්වොත් එම ආපෝ සර්වස් නෑ මට වැරදුනේ සර්වස්ත්‍යවාදී හරි කියලා. එතකොට කොතනද පිහිටන්නේ කට්ටිය? එහෙමනම් අද අපි රටක් වශයෙන් තේරවාදේ නම් සම්ප්‍රදායක් වශයෙන් තේරවාදේ නම් මුලින්දලම ඉන්නේ අපිට තියෙන පළවෙනිම ඔප්ෂන් එක තේරවාදී ඉගෙන ගන්න. තේරවාදී මොකද්ද තියෙන්නේ කියලා ඉගෙන ගන්න. ඒක ඉගෙන ගත්තට පස්සේ එතකොට දැන් බැරි වෙලා හරි හිතන්නකෝ මම මොකක් හරි මහායානේ ෘචිලා මහායානට ගියා කියලා වෙන්න පුළුවන් නේද? විය හැකිනේ පෘතුග්ජනා ලෝකයේ කියන එක ධර්මයේ හැටියට ඕන දෙයක් විය හැකිනේ සෝවාන් මාර්ගයට එනකම්. එදාට ඒ ඉන්න පිරිස මගෙත් එක්ක මහායානට එනවා කියන එකවත් මම වෙනස් වෙන විදිහට වෙනස් වෙනවා කියලා එකක් නැහැ. මොකද ඒ පිරිස ඉගෙනගෙන තියෙන්නේ තියෙන විදිහට තේරවාදී. ඒ නිසා මේකේ සමාදම් කරවීමක් මේක හරි මේ මම ඒක උදාහරණයකට මම දකිනවා මම මිනිස්සු දෙනකොට මේක හරි මේක වැරදි කියලා
ධර්මයට අමතරව මං ගැන ගෞරවයක් ඇති වෙනවා වෙන්න පුළුවන් සමහරලාට මම දක්ෂයි කියලා කෙනෙක්ට තේරෙනවා වෙන්න පුළුවන් මේක නිසා මේ ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේත් මේක කියනවා ඒ නිසා මම පිළිගන්න ඕනේ කියලා සමහරලාට ඒ වගේ නිකන් අර කල්ට් එකක් කල්ට් එකකට වඩා කියන්නේ නිකන් අනුගාමික පිරිසක් කියන එකක් නිර්මාණය වෙන්න පුළුවන් ඒකට මම කොහෙත්ම කැමති නැහැ අනිත් සිද්ධිය තමයි ඒක ස්ථාවර නැහැ මට පේන්නේ නැහැ ඒකේ ස්ථාවර භාවයක් එතකොට අර මග්ග විහාරී ස්වාමීන් වහන්සේත් මේක කියන නිසාද පිළිගන්නේ නැහැ එහෙම නෙමෙයිනේ දැන් තේරවාදී තියෙන්නේ මේ විදිහයි කියන තැනින් අපි ඉගෙන ගන්නට වෙනවා ඊට පස්සේ මේක මේ තේරවාදී තියෙන ලස්සන තමයි මම දැක්ක දෙයක් මේකේ මේ තර්කානුකූලව ගොඩාක් විස්තර කරගන්න සියල්ලෙන් සියල්ල තර්කයෙන් විස්තර කරන්න පුළුවන් ද විද්‍යාවට ගැලපෙනවද කියලා වුත් එතන මම නැහැ ඉතින් එහෙම විස්තර කරන්න පුළුවන් එකක් එහෙම අපි ගොඩාක් තැන් පිට සාකච්ඡා කරා මේවා දැන් විස්තර කරගන්න අමාරුයි කියලා නමුත් කෙලෙස ප්‍රහාණය දක්වා තර්කානුකූලව මේක දැන් විදර්ශනා පාඩම එහෙම කතා කරාම කොහොමද කෙලෙස ප්‍රහාණය වෙන්නේ මාර්ගඥාණයෙන් කියන එක දක්වාම මේක ලස්සනට විස්තර කරපු ප්‍රතිපදාවක් ඒ නිසා තමයි මම මේක උගන්වන්න පෙළඹෙන්නේ භික්ෂුවක් ලෙස මේකේ ලස්සන ගමනක් යන්නට පුළුවන් පදනමක් සහිතව ඉතින් ඒ නිසා ඒ වගේ පැතිවලින් තමයි මම කතා කරන්නේ තේරවාදයේ පදනම් ටික තමයි මෙතන ඇති කරවන්නේ අර අතිරේකව දාන වචනේ මම දෙන්නේ මගෙන් එන්නේ නැහැ දැන් උදාහරණයකට මේ උගන්නපු ටිකම මම කියන්නම් ඕනික උගන්නපු ටිකම මට පුළුවන් දසබල දහරි සර්වඥන් වහන්සේ මෙසේ දේශනා කරා මෙසේ තමයි රහතන් වහන්සේලාගෙන් ආවේ කියලා අර ලස්සන කරන වචන ටික දාලම මට මේ කතාව කියන්න පුළුවන් මේ එකම මම මේ කරපු දේශනාවම සම්පූර්ණ වෙන වර්ෂන් එකක ඉදිරිපත් කරන්න පුළුවන් ඒ වගේ ඉන්ග්‍රීඩියන්ට්ස් දාලා වෙන ක්‍රමවලින් කන්වින්ස් කිරීමක් ඒ ශ්‍රද්ධා එලමන්ට් එක අවශ්‍යද නැද්ද කියන එක වෙනම දෙයක්. ඒක අවශ්‍යයි සත්‍යයන්ගේ දෙවුනුවට. නමුත් මේ පාඩමේදී මට අවශ්‍ය වෙන්නේ එක්කම මම ඉවත් කරලා හුදු කරුණු ටිකයි මට දෙන්නට ඕනේ. ඒක භාවනාවට පාර්ගේ පැහැදිලි කරගන්නට පුළුවන් නිසා. ඉතින් ඒකේ තව තව අර්ථ ගොඩාක් මම දකිනවා. ඉතින් ඒ නිසා මේක හරි හෝ වැරදි හෝ කියන කතාවක් නෙවෙයි වෙන්නේ. තේරවාදයේ තියෙන්නේ මේකයි කියන එක තමයි. මේකෙන් කතා කරන්නේ ශ්‍රාවකයාට බහරයි. අවසානයේදී තීරණය කරන්න තමන් මොන ප්‍රතිපදාවද අසුර කරන්න කියන්නේ. ඒ කියන්නේ දැන් මෙහෙමයිද සමහර වෙලාවලට තේරවා ඒක කියන්න ඕනේ තේරවාදය නියෝජනය කරමින් මාධ්‍යමික දර්ශන ඉදිරිපත් කරනවා වෙන්න පුළුවන්. තේරවාදයේ නියෝජනය කරමින් තේරවාදයයි දේශනා කරමින් විඥානවාදී ඉදිරිපත් වෙන අවස්ථා තියෙනවා අපිද තේරවාදයේ නියෝජනය කරමින් හැබැයි මාධ්‍යමික දර්ශන ඉදිරිපත් වෙච්ච අවස්ථා තියෙනවා තේරවාදයේ නියෝජනය සර්වස්තිවාදී ඉදිරිපත් වෙච්ච අවස්ථා මම අහලා නැහැ අද කාලේ නමුත් සමහර එලමන්ට්ස් තියෙන්නට පුළුවන් ඉතින් ඒ නිසා අර වැදගත් වෙන්නේ මට අවශ්‍ය කරලා තියෙන්නේ මොකද්ද පෞරාණිකව එන තේරවාදය තේරවාදයේ කියවම බුද්ධ වචනය අටුවාව ටීකාව සහ වැදගත් ආචාර්යවරුන්ගේ විවරණ මෙන්න මේ කියන මුළු කතාවම තමයි තේරවාදයේ ලෙස ගන්නට ඕනේ තේරවාදයේ කියන්නේ බුද්ධ වචනේ නෙවෙයි බුද්ධ වචනේ විස්තර කරපු ක්‍රමවේදයක් තේරවාදයේ තේරාණං වා තේරා තෙරුන් වහන්සේලාගේ අරන් ආපු දේනේ ඒක විවරණය කරපු ක්‍රමයනේ බුද්ධ වචනය තේරවාදයේ ඇතුළක් නමුත් තේරවාදය anu බුද්ධ වචනේ පමණක් නෙවෙයි බුද්ධ වචනේ විස්තර කරපු ක්‍රමවේදය. ඉතින් ඒ නිසා ඒ හැබැයි ඒකට අනන්‍යතාවයක් තියෙනවා. ඒකයි ලස්සන ඉතින්. ඒකට අනන්‍යතාවයක් තියෙනවා. විස්තර කර ක්‍රමවේදයක් තියෙනවා. ඒකට බින්ද ගමන් ඔහු තේරවාදයෙන් පිටයි. තේරවාදය කියලා කියා ගන්න පුළුවන්. නමුත් තේරවාදයෙන් පිට දෙයක් විස්තර වෙලා තියෙනවා. ඒ නිසා අද තියනවා වෙන්න පුළුවන් තේරවාද නමින් විඥානවාදය ගැන කතා කරන දේශනාව. තේරවාදයේ නමින් මාධ්‍යමික දේශනාව. තේරවාදයේ නමින් තමන් ඉදිරිපත් කරන විවරණ සමහරට මේක බුදුරණස්ස දේශනා කරා කියලා ඉදිරිපත් කරන විවරණ. ඉතින් ඒ නිසා ඒක ඉස්සෙල්ලාම අපි දැනගන්න මොකද්ද තේරවාදය කියන්නේ කියලා. තේරවාදයට චැලෙන්ජ් කරන ඒවා තියෙනවා. ඒකත් මම කියනවා. තේරවාදයට චැලෙන්ජ් කරන දේශනා තියෙනවා. දේශනා කියන්නේ පිරිස්සින්නෝ. තේරවාදයේ මෙසේ ඩිවලොප් වුණේ මේක තමයි මුල් බුදුදහම කියලා හොයන පිරිසක් ඉන්නවා. ඒ කරන්නේ බුදුරජාන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන්. මම ඒකත් කියන්නට ඕනේ. බුදුරජාන්සේ අගෞරවය නෙවෙයි. මුල් බුදු සමය කියලා ඇවිල්ලා තියෙන්නේ සමහර තේරවාදයේ විවරණ ruci නොවිච්ච සමහර පිරිස් බුදුරජාණන් වහන්සේ හරියටම දේශනා කරේ කුමක්ද? උන්වහන්සේ කෙරෙහි ආදරයෙන් ගෞරවයෙන් මේක මෙන්න ඕනේ නියම බුද්ධ වචනේ කියලා හොයන් ගිය ගමනක්. අශ්‍රද්ධාවක් නෙවෙයි එතන තියෙන්නේ. මේ මේ ශාසනය විනාශ කිරීමක් නෙවෙයි. ශාසනය විනාශ කරන අය නෙවෙයි ඒකට. ඒකට ඕන කරේ කොහොමද මේක නිවැරදිව ලෝක සත්‍ය අපේ මාර්ගයේ පිරිසුදු කරගන්නේ කියන එක හොයාගෙන ගිහපු ගමනක්. ඒක මුල් බුදු සමයේ කියන මාතෘකාව. මුල් බුදු සමයත් එක්කම තේරවාදය තමයි චැලෙන්ජ් කරන්නේ. ඒකත් කියන්නට ඕනේ. 800 ගණන් වෙනකන් බටහිර විද්වතුන් අතර තිබිච්ච අදහසක් තමයි තේරවාද ත්‍රිපිටකය තමයි
අපිට තියෙන බුද්ධ වචනේ සම්බන්ධයෙන් තියෙන අවසාන නිගමනය. නමුත් වෙන්නේ යම් කාලයක නේපාලෙන් හොයාගන්නවා තව ත්‍රිපිටකයක් පරණ ත්‍රිපිටකයක්. මේ ත්‍රිපිටකය සංස්කෘත භාෂාවෙන් ලියවිලා තියෙනවා. ඒක හොයාගත්තට පස්සේ එදා තමයි මේ ත්‍රිපිටක දෙකේ අපිට තියෙන තේරවාදයේ සහ ඒ කලින් පසු හොයාගත්ත මේ ත්‍රිපිටක දෙක අතර තියෙන වෙනස්කම තමයි හේතු වෙන්නේ නවම අලුත්ම ස්කූල් බ්‍රාන්ච් එකක් අධ්‍යාපනයක් පටන් ගන්නවා බුදුදජාණන් වහන්සේ ඇත්තටම දේශනා කළේ මොකක්ද කියලා හොයන් යන එක. මම මේ කතා කරන්නේ අපේ මාර්ගම අදාළ එකක් නෙවෙයි. මේ තමයි ලෝකයේ තියෙන බුදුදහම අධ්‍යයනය කරන ක්‍රම. එතකොට තේරවාද ත්‍රිපිටකය වෙනත් ත්‍රිපිටකයක සංසන්දනාත්මකව අධ්‍යයනය කරලා මේ කරුණු තමයි මුල්ම බුදුදහම කියලා අධ්‍යයනය කරන වෙන ක්‍රමයක් තියෙනවා. ඒක සම්ප්‍රදායට අදාළ නැහැ. ඒක සම්ප්‍රදායෙන් පිටින්. එතකොට තේරවාදී නම් අපි ඉන්නේ තේර. එතකොට මම කියන දන්නේ මේක නිකන් ලොකු රේන්ජ් එකක්. මේක අපි හිතන් ඉන්නවා අපි හිතන් ඉන්න දේට වඩා ලොකු පරාසයක් අද ලෝකයේ බුදුදහම කියලා අධ්‍යයනය කරනවා. දැන් තේරවාදී ඇතුලේ ඉන්නකොට මේකට තියෙනවා ත්‍රිපිටකයක්, මේකට තියෙනවා අටකතාවක්, මේකට තියෙනවා ටීකාවක්, මේකට තියෙනවා විවරණ ක්‍රමයක්, ණය ක්‍රමයක්, අටුවා විවරණ ක්‍රමයක්. මේ සියල්ල තමයි තේරවාදී කියලා කියන්නේ. එහෙනම් තේරවාදී ඉගෙන ගන්නවා නම් අපි තියෙන යුතුකම මොකද්ද? මේ තියෙන එක හරියට ක්‍රමානුකූලව ඉගෙන ගත යුතුයි. හැබැයි ඒක ඉගෙනගෙනත් නැහැ මට මේක මදි, මට මේ වෙන දෙයක් ඕනේ. ඒක මනස්වල හැටිනේ, ඉතින් මිනිසුන්ගේ සිත්වල හැටි වගේ නවල් කියන්න බෑ අපිට. එහෙම හිතුනොත් එයාට තියෙනවා තව දේවල් අධ්‍යයනය කර ගැනීම සඳහා පාර. ඒ නිසා මේ දේශනා මාලාවේ යුතුකම සහ බලාපොරොත්තුව තේරවාදයේ තියෙන කොටස් ටික හරියට උගන්නන්නට මම ඉගෙන වග කියනවා. තේරවාදයේ උගන්නන්නට පුළුවන්. ඒක ක්‍රමානුකූලද? හැබැයි තවර කවුරු කිව්වොත් එම නෑ නෑ ඕක නෙවෙයි තේරවාදයේ මේකයි කියලා. එදාට මම හරි සතුටුයි. ඒ කියන්නේ එතකොට අපි තේරවා ඉදර පරි වෙලා හරි මට වැරදිලා නම් මේ කියන දේ හරිනම් අපි අවංක පිළිගන්නවා. නැහැ එහෙනම් මට වැරදිලා මේ තේරවාදයේ තියෙන මෙන්න මේ ක්‍රමයට කියලා. කවුරු හරි ඉතින් දක්ෂ කෙනෙක් සයන්ස් කෙනෙක් ඇවිල්ලා නෑ නෑ මේ සම්පූර්ණයෙන් වෙනස් වෙන්න බෑ. සමහර කරුණු මෙයා වෙනස් වෙන්න ඕනේ නේද? මේක මීට වඩා මෙහෙම කරොත් සාර්ථකයි නේද කියලා කිව්වොත් ඒක අපි පිළිගන්න. ඒක තේරවාදයේ ඇතුලේ. තේරවාදයේ ඇතුලේ. ඉතින් ඒ නිසා මේකේ මූලිකම දේ තමයි තේරවාදයේ anu කුමක්ද? අද සමහරලාට තේරවාද නමින් වෙන වෙන දේවල් තියෙනවා. ඒවත් අපි තේරුම් අරගෙන හරියට තේරවාදයේ මොකක්ද කියන එක ඉගැන්වීම තමයි මේ දේශනාමාලාවේ මූලිකම ඉලක්කය.